ඔබ එකතු වෙලා ඉන්නේ ඉසිවර YouTube නාලිකාවත් එක්ක. ඉතින් මම අද කියලා දෙන්නේ මීමැසි පාලනයේදී වැදගත්ම උපකරණයක් තමයි දුම් විසිරුවනේ. දුම් විසිරුවනේ කියන්නේ මීමැසි පාලනය කරනකොට මීමැසි ජනපදයේ පරීක්ෂා කරන්න, ඒ වගේම පැනිගන්න වෙලාවෙදී මීමැස්සන්ගේ දෂ්ට කිරීම පාලනය කරගන්න. ඒගොල්ලන්ට ටික වෙලාවකට යම්කිසි ඒගොල්ලන්ගේ සංඥා බිඳහෙලන්න යොදන උපක්‍රමයක් තමයි දුම් විසිරුවනේ පාවිච්චි කරලා දුම් යොදන එක. ඉතින් අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ දුම් විසිරුවනේ හරියට කොහොමද අපි මේ නඩත්තු කරන්නේ, දුම් විසිරුවනේ කොහොමද අපි හදාගන්නේ කියන එක පිළිබඳව තමයි කතා කරන්නේ. මේ තියෙන දුම් විසිරුවනේ මේක අපිට එක එක විදිහේ ඒවා තියෙනවා. එකක් තමයි තඹ වලින් හදපු එකක් තියෙනවා. මේක ගැලෝනයිස් තහඩු වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා සුදු යකඩ වලින් හදපු දුම් විසිරුවනයක්. ඉතින් මේක ගැලෝනයිස් එකක්. මේකේ ගත්තාම මේ පැත්තේ තියෙනවා මයින්හම. මේකෙන් තමයි හුලං ගහන්නේ, හුලං ගහන එක. ඊට පස්සේ අපි යොදන හුලං මේකෙන් යනකොට මෙන්න මෙතන සිදුරක් බටයක් තියෙනවා. මේ බට කෑල්ල, මේ බටෙන් මෙතන ටින් එක, මේ දුම් විසිරුවනේ මේ ටින් එක තියෙනවානේ, මෙතන මේ සිදුරක් තියෙනවා. එතකොට මේ සිදුරෙන් මේ අපි දුම් විසිරුවනේට හුලං යොදනකොට මේ සිදුරෙන් තමයි හුලං ඇදිලා ඉවර වෙලා ඔක්සිජන් වාතයත් එක්කලා මේක ඇතුළට ඇතුල් වෙනවා. ඇතුළ වුණාට පස්සේ මේක බලා ගන්න පුළුවන් ඉන්නේ ඔය විදිහට. මේක ඇතුලේ තියෙන මේ විදිහට බංකුවක් විදිහට හදලා තියෙනවා යට. ඒ කියන්නේ සිදුරෙන් ගින්දර පිට වෙන එක පාලනය කරගන්න තමයි මේක දාලා තියෙන්නේ. ඒ කියන්නේ අඩියම වදින එක පාලනය කරන්න අවශ්‍ය නිසා ওই විදිහට බංකුවක් තියෙන තහඩු වලින් හදපු. ඊට පස්සේ මේක ක්‍රියාත්මක කරන්නේ මේ විදිහට. අපි ඉස්සෙල්ලාම මේක පොල් මුඩු දාලා ගිනි හිටවන. පොල් මුඩු දාලා නෙමෙයි ගිනි තියන්නේ. ඉස්සෙල්ලාම පොල් මුඩු ටිකක් අපි සකස් කරගන්නවා මේ විදිහට. අපි මට පොඩ්ඩක් කලින් දුම් විසිරුවනයක් සඳහා කිසිම අවස්ථාවකදී වෙන කිසි දෙයක් භාවිතා කරන්න එපා. භාවිතා කරන එක සුදුසු නෑ. මොකද ඒවයි විවිධ වූ දේවල් අඩංගු වෙනවා. මේ විවිධ වූ රසායනික සංගෝ ඉග්ගටක අඩංගු වෙනවා. ඒ නිසා සමහර වෙලාවට මීමස්සන්ට අහිතකර වෙන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම මේකට භාවිතා කළ යුතු වන්නේ පොල් මුඩු විතරයි. පොල් මුඩු හරි පොල් එලි කැබලි හරි විතරයි පාවිච්චි කරන්න හොඳට වේලිච්ච ඒවා. ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕනේ මේවට කෘමිනාශක හෝ පලිබෝධනාශක ඉසිලා තියෙන්නේ ඉසිලා නැති බවට අපි අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ පිරිසුදු පොල් එලි පොල් ගෙඩියක් ලෙලි ගහපු ගමන් වෙන් කරගන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. පොල් එල්ල වේලල ඉවර වෙලා පසක තියාගන්න එක පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ මෙහෙම පොල් කොහු ටිකක් අපි අරගෙන පොල් මුඩු ටිකක් අරගෙන මේකට අපි ඉස්සෙල්ලාම ගිනි තියාගන්නවා. බලන්න අපි මේක කරන විදිහ. පත් වුණාට පස්සේ ටිකක් අපි මේක ගිනි නිමෙන විදිහට දාලා මේකෙන් හුලං ගහ ගන්නවා. හුලං ටිකක් ගහ ගන්න ගමන් ඊළඟට අපි මේකට පොල් ලෙලි කැබලි එකතු කරගත යුතු වෙනවා. ඔබට පේනවා මේක හොඳටම අපි දාලා තියෙන්නේ පොල් එලි උඩටම පොල් මුඩු දාලා තියෙන්නේ. මෙහෙම දාන්න එක හේතුවක් තියෙනවා. දැන් මට මේම ගැහුවට ගිනි රස්නේ අතට දැනෙන්නේ නැහැ. නැත්තම් මේක චුක්ටක් දාලා අපි ගැහුවොත් එහෙම ගිනි අඟුරුත් එක්කලා තමයි විසිවෙන්නේ. ගිනි පුලිත් එක්කලා විසිවෙන්නේ. මේ මැස්සගේ තටු ගොඩක් සියුම්. එතකොට මේක වැඩිච්ච ගමන් එයාලගේ තටු පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට අපි දුම් විසිරුවනේ හදා ගන්න ඕනේ. දැන් පේනවා ඔය දැන් අපි මේක කිට්ටු කරලා ගැහුවත් අපි අතට රස්නයක් ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. මේ විදිහට තමයි දුම් විසිරුවනේ හදා ගන්න ඕනේ. දුම් විසිරුවනේ මේ විදිහට පොල් මුඩු දාලා සකස් කරගත්තට පස්සේ අපි දැන් මේක ටිකක් වෙලා අපි භාවිතා කරනකොට මේක උඩට පිච්චිගෙන එනවනේ පොල් මුඩු ටික. එතකොට අපි නැවත නැවතත් ආපහු අලුතින් පොල් මුඩු එකතු කරලා ගිනි පුපුරු එළියට විසිවීම පාලනය කරගත යුතු වෙනවා. දුම් විසිරුවනයක්
භාවිතා කිරීමෙන් ඇතිවෙන වාසිය තමයි අපිට මීමැස්සන්ගේ පහරදීම් වලින් වළකින්න පුළුවන් ගොඩක් දුරට. ඒ වගේම තමයි අපිට මීමැස්සෝ ඇවිසිලා යන එක පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ රසායනික ද්‍රව්‍ය හෝ විස දේවල් නැති මිශ්‍ර වෙලා නැති පොල්ලිලි පොල් මුඩු භාවිතා කරන්න කියලා මතක් කරේ. මොකද මේවා මීමැස්සන්ට අහිතකර වෙන්න පුළුවන්, වෙනත් ද්‍රව්‍ය යොදා ගැනීමත් මීමැස්සන්ට අහිතකර වෙන්න පුළුවන් හින්දා තමයි පොල් කොහො පිරිසිදු පොල් කොහොම මේ සඳහා යොදා ගන්න කියලා කියන්නේ. එහෙනම් ගිහින් එන්න, නැවතත් මෙවැනිම වූ අගනා වැඩසටහනකින් හමුවෙමු. ආයුබෝවන්.